රටේ උත්තරීතර නීතියට ගරු කරමු වෙනුවට නීතිය තමන්ගේ තම පවුලේ තම අන්තේවාසිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට ඕනෑම නීච පහත් ක්‍රියාවක් කරන්නට පුළුවන් බුද්ධිමතුන් වෘත්තිකයින් භික්ෂූන් පූජකයින් හා දේශපාලකයින් යයි කියා ගන්න අපිරිසක් සිටින රටක තමයි අපි ජීවත් වෙන්නේ මේ කතාවේ යථාර්ථය විශේෂයෙන් බණ කියන උපදේශ දෙන දේශන පවත්වන මුලින් සදාහන් කළ පිරිසට කොහොමටවත් තේරුම් ගන්න බෑ ඒ මේ පිරිස ඒ තරමටම ගැත්තන් නිවටයි නිසා කාලාන්තරයක් තිස්සේ ඉඳලයි නීතිය වල්වදින්නට පටන් ගත්තේ නමුත් ඒ ගැන කතා කරන්න ඉඩක් දුන්නේ නැහැ අද උඩුදුවලා කතා කළාට වැඩක් නැහැ කියන තත්වයටම පත් කරලා සෑම ආණ්ඩුවක්ම තම අභිප්‍රායන් සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කළා ඒ සඳහා මෙවලමක් කරගත්තේ පොලිසිය අද පොලිසිය බාධාවකින් තොරව ත්‍රස්තවාදය දියත් කරනවා මහා එකා හිටගෙන සුළු දියවත් කරන විට ගෝලයෝ දුවදුව සුළු දියවත් කරනවා යයි පැරන්නන් කිව්වේ කටකහනවට නොවේ මේ ත්‍රස්තවාදය නොවේද සමිත තමන්ට විරුද්ධව පවතින නඩු කිහිපයකට નિયમિત දිනවල උසාවියට ගිහිල්ලා නැහැ ඒ නිසා ඔහු වරෙන්දු වෙලා තිබුණේ ඔහු තම නීතිඥවරයා සමග පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගියේ උසාවියට බාර වෙන්න පානදුරේ පොලිසියයි මීලල් මාත්‍යා නතර කරා සමිත මේ වරෙන් කියලා ඊට පස්සේ මම එතනට ගියා ඔබට වරෙන්දු දෙකක් තියෙනවා නේද කියලා ඇහුවා ඊට පස්සේ මම කිව්වා මේ මොෂන් දාලා තින්නේ මාත්‍යා කියලා ඊට පස්සේ කිව්වා මොෂන් දාලා තිබ්බේ මට වැඩක් නැහැ ඔබ පොලිසියට යන්න ඕනේ කියලා මම යයි රණවක මහත් බාන්දිරි පොලිසිය එස්.අයි රණවක මහත්තයයි මම දාගත්තා ජීප් එකට එතන තුන ජීප් එකට දාගත්තා දාගෙන අරගෙන ගිහිල්ලා එච්.කෝ.අයි මහත්තයා රාමරි නරන් ගියා අරන් ගිහිල්ලා එච්.කෝ.අයි මහත්තයා කිව්වා ඔබ සමිත කියන්නේ කියලා අහලා මුගේ තුන්ටි කඩපන් කියලා කිව්වා ඊට පස්සේ මාව දැම්මා කූඩු රණන් ගිහිල්ලා පොඩ්ඩ වෙලාවක් යනකොට ආව එස්.අයි නයනජිත් මහත්තයා බය භාගයක් වගේ යනකොට ජෑම් බෝතලයක් වගේ බෝතලයක් අරගෙන ආවා මහතුරු දෙන්නේ ඇයිල මගේ අත දීපන් කියලා අත අරගෙන ඒකට ඇඟිලි මාක් තුනක් තියාගත්තා තියාගෙන ඊට පස්සේ ආ ගියා ඊට පස්සේ තව විනාඩි 10කින් බාලික වගේ ඇහිලා මට මාංචු දාලි වෙලා උඩට අරන් පොලිසිය දින උඩම තට්ටු අරන් ගියා අරන් ගිහිල්ලා ඒක කවුරුත් නැහැ ඒ උඩම තට්ටුවේ මේ ඊට පස්සේ මාව මගේ ඇඳුම් ගලවන්නේ කියලා කිව්වා මට ඔක්කොම පස්සේ මං ඇඳුම් ඔක්කොම ගැලෙව්වා ගලවලා මගේ අත් දෙකට පිටිපස්සට තියලා මෙහෙම තියලා මාංචු දාලා බිම බිම නිදි කරවල මාතුරු දෙන්නේ කුලිස් දෙයින් අල්ලගෙන හිටියා මෙහෙම අල්ලගෙන එස්.අයි රණජිත් මහත්තයා කකුල තියාගෙන කකුල් පපුවට කකුල් තියාගෙන හිටියා මෝල් ගහකින් ගෙවුවා මගේ අටපතුල් වලට ඒගොල්ලෝ කට්ටියත් එක්ක ඊට පස්සේ ගාල් වල ඊට පස්සේ නැගිටලා කෝ උඩ වෙනපන් දැන් කියලා උඩ පයින්න බෑ මට එතකොට මේ අමාරුයි ඊට පස්සේ ඇඟිලි ඇඟිලි වලට මෝල් ගහින් එන්න උඩ වෙනපන් කියලා ඊට පස්සේ ආයතන බිම නිදි කරෙව්වා නිදි කරවලා මානවිකම් වල තියෙන නඩු දාලා තියෙන නඩු එහෙම අයින් කරපන් කියලා කිව්වා පවුල්ට කියන්නේ කියලා අයින් කරන්න කියලා එහෙම කියා මේ ගැහුවා ගැටිපතුල් වලට කොච්චි කොච්චෝයක් ගෙනල්ලා ඒ කොටල දීච්ච කොච්චෝයක් ගෙනල්ලා මුත්‍රිදි ගැල්ලකට දාලා මගේ ඔළුව කොණ්ඩෙන් අල්ලලා අනිත් පැත්තට ආරවලා නාය ඇතුළට මිරිකුව කොච්චි කොච්චි මිරිකලා ඊට පස්සේ ඇස් දෙක ගියා වතුර රුඩි ගාරගෙන ගාලි වල ආශ්‍රක් බිම නිදි කරලා ආශ්‍රක් ගෙවුව ගැටිපතුල් වල ඊට පස්සේ පැට්‍රල් දාලා ෂොපින් බෑග් එක ගාලා එක පාටම මූණේ දාලා මෙහෙම අල්ලගෙන ඉන්න ටිකක් වෙලා ඊට පස්සේ සීහ නැතිලා වගේ වැටෙන බිමට ඇසේ එහෙම තුන් පාරක් ඒ විදිහට කරා නැහිත් මහත්තයා ගහල වෙලා මගේ බෝ මේ උරිස් දෙක පන්නන්න ඕනේ කියලා මෝල් ගහ තියලා මේ අත් දෙක මෙහෙම මේ අතර මංජු දාලා දුන්නා ඊට පස්සේ මෝල් ගහ මැද්දට තියලා උස්සලා මෙහෙම පැද්දුවා සෑහෙන දිර වතුර දීලා වතුර ටිකක් ගිල්ලා ඊපස්සේ උඩට වතුර දෙන්නේ මේ තුන් මරනවා කියලා වෙලා වතුර ටිකක් දුන්නේ පැයක් විතර එතනදී පැයක් කාමරයක් විතර ගෙවුවා ගහලා අරගෙන ඇවිල්ලා දැම්මා ආශ්‍රයක් මේ කූඩුවට ඊට පස්සේ මට හවස 6ට 6ට විතර අරගෙන එච්.ඔ.අයි මහත්තයා කාමරේ දාගෙන මට කාමරේ දාගෙන එච්.ඔ.අයි මහත්තයා ඊට පස්සේ පොල්ලකින් ගෙවුවා යටිපතුලට මම ඊට පස්සේ ගුණ නැති මහත්තයා ගෝ මූට ගහන්න ඕනේ මුන්ගේ අන්දියට ගෙනිහිල්ලා එතන අපේ බාන්දුරේ පාර බින්ගොඩු හන්දින් බස්සලා
කෑ ගහපන්කෝ අර කුකුලන් නැත්කෝ කියලා කෑ ගහලා කෑ ගහපන් කියා එතන අඳී දියාගෙන ගෙවුවමට ගහලා ආයෙත් දාගත්තම ආ ජීප් එකට ජීප් එකට දාගෙන ගිහලා අපේ කොස් ගාව අතර ගිහිල්ලා ඉවල්ල ගහන්දී එතන එතන ඉඳලා කුව කෑ ගහපන් කියලා මේ අර කුකුලන් නැත්කෝ කියලා කෑ ගහපන් කියලා ගෙවුවා එතන අඳී තියාගෙන ඉතන මිනිස්සු වටේම බලන් හිටියා මාව ගිනාව පොලිසියට පොලිසියට ගිහලා ආයෙත් පොලිසියට ගිහනල්ලා පොලිසියට කාමරේට ගිහන ආයෙත් මට ගෙවුවා එච්කෝයි මහත්තයා එදින බෑවට සේමම ගිල කූඩුට ගින්දම්ම නරුගාර මහත්තයා උකන් යහුවක් කො වෙච්ච විස්තරي මොකද්ද කියලා ඊටසේ මං කිව්වා මේ ඒ විත් විස්තරي හරියට කිව්වා කිව්වා කිව්වට පස්සේ මාව රිමන් කරා දවස් 14කට ඒ මේව මාස 3යි දවස් 10ක් විතර වගේ හිටියා බන්ධනාගාරේ නාගොඩ රෝහලේ දින 3ක්ද බන්ධනාගාර රෝහලේ දින 28ක්ද ගත කළ මොහුට කළුබෝවිල මහ රෝහලට ගොස් දින 3 4ක් විශේෂඥ වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කර ගැනීමට සිදු වුණේ මේ නරුම පොලිස් කාරයින් නිසා පහුගිය කාලය පුරා වුණු සිදුවීම් ඔබ අනන්ත අහන්න දකින්න ඇති ඒ පොලිස් කාරයින්ගේ නිර්වත දැන් හොඳටම එළිවෙලා තීරණය ඔබට බාරයි